పసుగీయ అక్టోబర్ 8వని శుక్రవారం యుదవంట సువిశేషి ఆగమిక దినం. షెమిని అట్సిరిత్ నామ్ ఓన్గే విశేష ఆగమిక దినయ నమ్ నవ అవురుదు ఉదావక్ ఏన్ సనిటుహన్ ఉన. ఓన్ సియలు దేనామ తామ వినోదకామీవ నవ అవురుదు ఉదావక్ పిలిబందవ తోరా కియవీమెక్క యది సితిన మోహతే బలగతు సంవిధానయ వన హమాస్ సంవిధానయ ඊශ්‍රායලයට විශේෂයෙන්ම දකුණු ඊශ්‍රායලයට බලගතු ප්‍රහාරයක් එල්ල කළා. විශේෂයෙන්ම සිවිල් ජනතාව ඉලක්ක කරගත් ප්‍රහාරයක් නිසා ඒ ප්‍රහාරය පැහැදිලිවම ත්‍රස්තවාදී ප්‍රහාරයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. කෙසේ නමුත් මෙය මෑත කාලීන ඉතිහාසයේ ඊශ්‍රායලයට දරුණු වද වේදනා ලැබිච්ච ප්‍රහාරයක් කියලා අපිට වටහා ගන්න පුළුවන්. මොකද මේ වෙන විට වාර්තා වෙන විදිහට හයසියකට අධික ඊශ්‍රායල් ජාතිකයන් හමුදා නිලධාරීන් ආදී නියගොස් තිබෙනා විතරක් නෙවෙයි සියයකට අධික හමුදා නිලධාරීන් සහ ඊශ්‍රායල් ජාතිකයන් ප්‍රාණ අපකරුවන් ලෙස හමාස් සංවිධානය විසින් ගාසා තීරයට පැහැරගෙන ගොස් තිබෙනවා. ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදාව පවත්වාගෙන ගිය කඳවුරු ඉවත් කරගෙන 2005 දී තමයි ගාසා තීරයට සම්පූර්ණම ආකාරයේ ස්වයං පාලනයක් ලැබුණේ. ඉන් පසුව මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මොකද මීට පෙර ඉන්ටිෆාඩා නමින් බහුජන උද්ඝෝෂණ ප්‍රචණ්ඩ බහුජන උද්ඝෝෂණ ඇති වුණත් මෙතරම් පිරිසක් මිය ගිය එකවර කෙටි කාලයක් ඇතුළත පැය 10ක් වැනි කාලයක් ඇතුළත මිය ගිය ප්‍රථම අවස්ථාව මෙයයි. මේ ප්‍රහාරයෙන් පළමුවම පැනනගින්න දේ තමයි මේ ඊශ්‍රායල් ඔත්තු සේවා පිළිබඳ ෂින්බෙත් නැමැති අභ්‍යන්තර ඔත්තු සේවා පිළිබඳව මොසාඩ් නැමැති අන්තර්ජාතික ඔත්තු සේවා පිළිබඳව ඒ වගේම ඊශ්‍රායලයේ ඔත්තු බැලීමේ හැකියාව තොරතුරු සකසා ගැනීමේ හැකියාව ඒ වගේම ප්‍රහාරයකට ඔරොතු දීමේ හැකියාව පිළිබඳව ලෝකයේ පුරා තිබිච්ච දවැන්ත මතවාදය පරපතර ලෙස මේන් උල්ලංඝනය වීම හැමෝම පිළිගන්න දේ තමයි ඊශ්‍රායලයේ මේන් අතිශය කම්පණයට පත් වුණා පමණක් නෙවෙයි ඊශ්‍රායලයේ යුද ආරක්ෂක දැල පිළිබඳව තිබිච්ච විශ්වාසය බිඳවැටෙන මේන් පෙනී යන්නේ කිසිම යුද ක්‍රියාවලියක පරිපූර්ණ නායකත්වයක් නොමැති බවයි පරිපූර්ණ තාක්ෂණික ක්‍රියාවලියක් නොමැති බවයි පරිපූර්ණ සූදානමක් නොමැති බවයි කෙසේ නමුත් දැන් ඊශ්‍රායලයේ හමාස්ුරු එල්ල කළා වගේ දසදහස් ගුණයක ප්‍රතික්‍රියාවක් එල්ල කරමින් තිබෙනවා ගාසා තීරයට ගාසා තීරයේ වර්ග ප්‍රමාණය ගත්තහම මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් අඩක් පමණ ඒ වගේම එහි 20 ලක්ෂයකට අධික ජනතාවක් වාසය කරනවා එනිසා ඉදිරි දින කීපය තුළ ඊශ්‍රායලයේ මිය ගියා වගේ දසදහස් ගුණයකටත් විශාල ජනසංඛ්‍යාවකට ජීවිතහානි දේපොළහානි ඒ වගේම ආගමික ස්ථාන පොදු ස්ථාන රෝහල් පාසල් වැනසී යාමට නිමිතයි අපට ඉදිරි කාලයේදී දැක ගන්න පුළුවන් අති වේදනාත්මක ප්‍රතිප්‍රහාරයක් ඊශ්‍රායලයේ විසින් දියත් කරන ලද බව එය ඉතාමත් පැහැදිලිව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු කළ ප්‍රකාශයෙන් පෙනුණා සියලුම දෙනා වනසන බව ගාසා තීරය. එය කොතරම් දුරට ප්‍රායෝගික වෙයිද නැද්ද? හමාස් සංවිධානයේ කොයි විදිහේ ප්‍රතික්‍රියාවක් දක්වයිද? අනාගතයේ අරාබි රාජ්‍යයන් මේ සඳහා කවර ප්‍රතික්‍රියාවක් දක්වයිද කියන එක අපට තාමත් පූර්වකථනය කරන්න බැහැ. විශේෂයෙන්ම මේ ඊශ්‍රායලයේ ඉතිහාසය ගත් කල මේ යෙරුසලම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශය තමයි ඒබ්‍රහමික ආගම් තුනෙච්ච යුදෙව් ආගම ඒ වගේම ක්‍රිස්තියානි ආගම ඒ වගේම ඉස්ලාමීය ආගම කියන මේ ආගම් තුනටම ප්‍රධාන පොදු ස්ථානය. එම පොදු ස්ථානය සම්බන්ධයෙන් ඇතිවෙච්ච සටන් නිසා ලෝකේ පුරා මේ පසුගිය දහස් වර්ෂ දෙකම ගෙවි ගොස් තිබෙන්නේ මේ ආගම් තුන අතර ඇතිවෙච්ච ගැටුම් මැදින් කිව්වොත් ඒක නිවැරදි. කියන්නේ පසුගිය වසර 2000ක කාලය ඇතුළත ගැටුම් වල යම් කිසි මූලික කාරණයක් ගැන හඳුනාගත්තොත් එය අනිවාර්යයෙන්ම මේ ඉබ්‍රාහමික ආගම් තුන අතර ඇතිවෙච්ච ගැටුම් වල දිග්ග සීමාවක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම යුදෙව්වන් මේ කලාපයේ වසර දහස් ගණන් ජීවත් වී තිබෙනවා විටින් විට බැබිලෝනියාවෙන් පර්සියාවෙන් එහෙම නැත්නම් රෝම අධිරාජ්‍යයෙන් එල්ල වෙච්ච දවැන්ත ප්‍රතික්‍රියාවන් හමුවේ ඔවුන්ට සිය දේශය අතහැර විප්‍රවාස වෙන්න එහෙම නැත්නම් රට පිටවන්න සිද්ධ වෙනවා. මෙම පිටමං වෙච්ච සිදුවීම් එක්ක සිදුවෙච්ච ඉතාමත්ම බලගතු කාරණය තමයි ඔවුන් දහනමින් සියවස පමණ වන විට ලෝකේ විවිධ රටවල් අද තියෙන ලෝක සිටියම අනුනා රටවල් 86ක පමණ විසිරී ගිය ජනතාවක් බවට ඔවුන් පත් වෙනවා. හැබැයි ඔවුන් සතුව විශේෂ කුසලතා දෙකක් කවුරුත් පිළිගන්නවා එකක් තමයි
මුදල් පැත්තෙන් කියන්නේ මේ ධනවාදී නැගීම කියන කාරණයත් එක ගත්තාම ඒ ධනවාදී ක්‍රියාවලිය ඒ මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වීම වෙළඳපොළ ක්‍රමය බැංක් නූතන බැංකු ක්‍රමය ණය ක්‍රමය පොලි ක්‍රමය ඒ වගේම ආයෝජන මෙවැනි ක්‍රියාවලිය ගත්තාම එහි මූලාරම්භකයන්නේ යුදෙව් ජන කොට්ටාෂයෙන් පැමිණි ව්‍යාපාරික පැලැන්ති ඒ වගේම නූතන බටහිර විද්‍යාව හා දර්ශනය ගත් කල ඒ දර්ශනීය හා බටහිර විද්‍යාවේ කාල් මාක්ස් කේ සිට ඇල්බර්ට් අයින්ස්ටයින් දක්වා මේ ක්‍රියාවලියේ මූලික ක්‍රියාවලිය තිබුණේ යුදෙව්වන්ට මේ ලෝකයේ නොබෙල් ටෑග් විශේෂයෙන් භෞතික විද්‍යාව හා විද්‍යා ශාස්ත්‍රවල නොබෙල් ටෑග් වැඩිම ප්‍රමාණයක් දිනාගත් කුඩා ජන කණ්ඩායම තමයි යුදෙව් ජාතිකය. ඉතින් මේක සුවිශේෂී ජන කණ්ඩායමක් හැටියට තිබුණා. නමුත් විප්‍රවාස වෙලා ලෝකේ රට රටවල් ගණනාවක වුන් වෙන වෙනමයි ජීවත් වුණේ. කෙසේ නමුත් 19 වෙනි වස මැද භාගයේදී යුදෙව් භාෂාව වෙච්ච හීබ්‍රු භාෂ එක මල භාෂක් හැටියට තිබුණේ මේ වර්තමාන පාලි භාෂාව වගේ එය නැවත පුනර්ජීවනය කිරීමේ ව්‍යාපාරයක් රුසියාවෙන් ආරම්භ වුණා. මෙය 1868 පමණ කාලයේදී වෙන් එලිසා යහුඩා නැමැති පුජ්‍යලේ මේ හීබ්‍රු හෝඩිය නැවත පුනරුත්ථාපනය කළා. මේ බස මුලින්ම ඔහුගේ පවුලයට කතා කරන්න සලස්සලා ඉන්පසු ජන කණ්ඩායමක බසක් බවට පත් කළා. ඊට පෙර යුදෙව්වන් AA රටවල ජර්මනියේ හිටපු යුදෙව්වන් ජර්මන් භාෂාව, රුසියාවේ හිටපු යුදෙව්වන් රුසියානු භාෂාව, ෆ්‍රන්සේ හිටපු යුදෙව්වන් ෆ්‍රන්ස් භාෂාව, එංගලන්තේ හිටපු යුදෙව්වන් ඉංග්‍රීසි භාෂාව යනාදී වශයෙන් තමයි කතා කරමින් හිටියේ. බොහෝ විට අරාබිකරේ ජීවත් වෙච්ච යුදෙව්වන් මේ අරාබි භාෂාවන් කතා කරමින් හිටියා. නමුත් මේ ක්‍රියාවලියත් එක්ක මේ යහුඩාගේ පරිවර්තන ක්‍රියාවලියත් එක්ක මේක ඓතිහාසික ක්‍රියාවලියක් මේ බස කතා කරන ජන කණ්ඩායමක් කිසියම් ආකාරයක ජන වර්ගයක් බිහිවීම සිදු වුණා. ඒ වගේම ආගමේ පුනරුත්ථාපනයකුත් මේ හා සමගම සිදු වුණා. මෙහි ඊළඟ පියවර වුණේ 1881 දී පමණ තියඩෝ හොයිෂල් නැමැති පුජ්‍යලයා මේ සියෝන් වාදය එහෙම නැත්නම් මේ සියෝන් කන්ද මුල් කරගෙන ඊශ්‍රායලයේ තියෙන මේ ශුද්ධ වූ කන්ද මුල් කරගෙන සියෝන් වාදී ව්‍යාපාරය ඉදිරියට ගෙනියන මේ ව්‍යාපාරයේ මගින් කුළු ගැන්නුවා යුරෝපයේ ජීවත් වෙච්ච ධනවත් පුජ්‍යලින් එහෙම නැත්නම් දුකී පුජ්‍යලින් ආගමික ભેදකින් තොරව ඒ වගේම පන්ති ભેදකින් තොරව ඊශ්‍රායලයට ගොස් එහි පදිංචි විය යුතුය. ඒ තමයි අපේ භූමිය. ඒ තමයි මෝසෙස් විසින් අපට දාහණය කළපු තැන කියන ඒ ආගමික ක්‍රියාවලියත් එක්ක මොවුන් සියලු දෙනාම රැලි කීපයක් මගින් මේ සියොන් වාදී ව්‍යාපාරයේ විසින් ගෙනින් පදිංචි කළා. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ. හිට්ලර්ට පෙර සිට පවා එංගලන්තේ, ෆ්‍රාන්සේ, ජර්මනිය, ඉතාලිය, යුරෝපේ පුරාම කිසියම් ආකාරයක ඊර්ෂ්‍යා සහගත යුදෙව් විරෝධයක් පැවතිච්ච බව. යුදෙව් විරෝධී නීති පනවා තිබිච්ච බව. අර යුජිනික්ස් නම්ටි ක්‍රියාවලියේ දුර්වල ජන කණ්ඩායමක් ලෙස යුදෙව්වන් හඳුනාගෙන හිටපු බව. ඔවුන් ධනෙන් ආඩ්‍ය වෙලා හිටියා, ඒ වගේම ඔවුන් දැනුමෙන් ආඩ්‍ය වෙලා හිටියත් මේ පිරිස කොන් කිරීමේ ක්‍රියාවලියක් තිබිච්ච බව. මේක උපරිම තත්ත්වයට පත් උනේ ප්‍රංශයේ ඩ්‍රේප් සිද්ධිය නමින් හඳුන්වපු ප්‍රංශයේ යුද හමුදා නිලධාරියෙකුට එරෙහිව ගෙනිච්ච විභාගය. මේ විභාගය ඉතාමත්ම බලගත් විදිහට වාර්තාකරණය වුණා යුරෝපයේ පුරා. ඔහුට ප්‍රංශයේ තොරතුරු විදේශවලට විකුණුවාය කියන චෝදනාව එල්ල වුණා. ඒ කිසියම් ආකාරයකට ඒ යුදෙව් විරෝධී ප්‍රචාරණ යන්ත්‍රණයක් බවට ප්‍රංශයේ පත් වුණා. මේන් ලොකු පිම්මක් අර සියොන්වාදී ව්‍යාපාරයට ලැබුණා. කෙසේ නමුත් විශාල පිරිසක් මේ මගින් ඊශ්‍රායලයට ගොස් පදිංචි වෙලා තමන්ගේම වූ රටක් ආඩම්බරෙන් හිස උසවාගත හැකි රටක් නිර්මාණය කරන්න ගියා. හැබැයි එහි ප්‍රශ්නයක් තිබුණා. මොකද ඒ කලාපයේ අරාබි ජාතිකයන් මුස්ලිම් ජාතිකයන් මහා පරිමාණයෙන් ඒවන විටත් පදිංචිව සිටපු නිසා විශේෂයෙන්ම ඔටෝමාන අධිරාජ්‍යයේ කොටසක් බවට මේ 20 වෙනි සියවස ආරම්භයේදී මේ කලාපය එනම් මේ පැලස්තීන කලාපය පත් වෙලා තිබෙන නිසා යනු උන්ට කුඩා ජන කණ්ඩායමක් හැට තමයි ජීවත් වෙන සිටු. පළවෙනි ලෝක යුද්ධය මෙහි තීරක මෙහෙවර කළා. ඔටෝමාන අධිරාජ්‍යය බිඳ දැමීම ප්‍රධාන අරමුණ කරගත්ත බ්‍රිතාන්‍ය හා ෆ්‍රාන්සය ඒ අනුව යුදෙව්වන් බ්‍රිතාන්‍යට හා ෆ්‍රාන්සයට උදව් කළා. මේ මොහොත වෙන විට පැලස්තීනයේ නොහොත් වර්තමාන ඊශ්‍රායලයේ අදාළ ප්‍රදේශයේ යුදෙව්වන්ට ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් වරු එහෙම නැත්නම් අරාබි වරුන්ගේ අනුපාතය 1:10 තිබුණා. ඒ කියන්නේ එක යුදෙව්වකට අරාබින් 10 දෙනෙක් හිටියා. නමුත් මහා බ්‍රිතාන්‍ය තමයි මෙහි ප්‍රධාන ක්‍රියාවලිය කළේ. ඔවුන් 1917 දී යුද්ධයෙන් ඔටෝමානුරු පරාජය වීම සමගම මේ කලාපයේ බලය තමන් සතු කරගෙන යුදෙව්වන්ට ස්වයන්
කලාපයක් පාලන කලාපයක් බැල්ෆර් ව්‍යුසුමෙන් 1917 දී ලබා දුන්නා. ඒ එක්තරා ආකාරයකට මේ යුදෙව්වන්ව ඓතිහාසිකව ඓතිහාසික ඊශ්‍රායලයේ නිල නොවන ආකාරයකට පිළිගැනීමක් වුණා. මේ නිසා බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍යයට චෝදනා කරනවා ඔටෝමාන්වරු පරාජය කිරීම සඳහා ඔවුන් ගෙන ගිය ක්‍රියාවලිය. එක පැත්තකින් සෞදි අරාබියේ වහබ්වාදය ගොඩනැගීම සඳහා ඔවුන් උදව් කළා කියන එක, අනිත් පැත්තෙන් මුස්ලිම් වරුන්ට එරෙහිව යුදෙව්වන් ගොඩනගා ගැනීම සඳහා කළාය කියන චෝදනාව. එය වැරදි මේ කියලා කියන්නත් බෑ ඓතිහාසික කරුණුත් එක්ක බලන්න. දෙවන ලෝක මහා සංග්‍රාමයේදී ඉතාම බරපතල විදිහට යුදෙව්වන්ට ප්‍රශ්න මතුවුණා. මොකද ජර්මනියේ හිට්ලර් සහ ඔහුගේ නාසි පක්ෂය, ඒ වගේම ඉතාලියේ මුසොලෝනි හා ඔහුගේ පැසිස් පක්ෂය, ඒ වගේම ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝගේ පැසිස්ට් ව්‍යාපාරය, එතුළු යුරෝපයේ පුරා පැතිරී ගිය පැසිස්ට් හා නාසි ව්‍යාපාරවල ප්‍රධාන ඉලක්කයක් වුණේ ව්‍යාපාරික හා වෘත්තීය මට්ටමේ ඉහළ ගණයේ යුදෙව්වන්. මේ නිසා යුදෙව්වන් පිළිබඳ විශේෂ උනන්දුවක් ලෝකේ පුරා හටගත්ත විතරක් නෙවෙයි, බොහෝ ව්‍යාපාරික හා වෘත්තීය මට්ටමේ කියන්නේ විද්‍යාඥයෝ වැනි අය ඇමරිකා එක්සත් ජනපදයට පලා ගියා. ලෝකේ පළවෙනි පරමාණු බෝම්බය හදලා එක්සත් ජනපදය බලාත්මක කරන්න, ජමානුවන් පින දමන්න බරපතල මෙහෙවරක් මේ යුදෙව් විද්වතුන් අතින් සිදුවෙච්ච බව අමතක කළ යුතුයි. ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ මූ රාජ්‍යයක් ලබා ගැනීම සඳහා වූ ව්‍යාපාරයටත් ඔවුන් දෙවන ලෝක මහා සංග්‍රාමයේ යොදාගත්තා. ඒ අනුව 1948 දී යුදෙව් පළවෙනි යුදෙව් රාජ්‍ය බිහි වුණා. ඒ බිහි වෙන අවස්ථාවේ පළවෙනි ජනාධිපතිවරයා හැටියට ඇල්බර්ට් අයින්ස්ටයින් පිළිගත්තත් ඔහු ඒක පිළිගත්තේ නැති නිසා කීර්තිමත් යුදෙව් දේශපාලනයෙක් වන පෙන් ගුරියන් එහි ජනාධිපතිවරයා හැටියට පත් වුණා. ඔහුගේ මහසෙනවියා වුණේ කීර්තිදර සෙම්පතියෙක් වන මොෂෙදායන්. ඉන් පස්සේ මේ අරාබි ලෝකය වටහා ගත්තා. මෙතන වෙනම රාජ්‍යයක් ඇති වුණා. මේ රාජ්‍ය අපිට සතුරු රාජ්‍යයක්. ඓතිහාසික ගැටුමක් තිබුණා ඒබ්‍රහමික ආගම් අතර. යෙරුසලම් සම්බන්ධයෙන් යුද්ධ, ක්‍රිස්තියානි මුස්ලිම් යුද්ධ, ක්‍රිස්තියානි යුදෙව් යුද්ධ ඇති වෙන්න ඇති වෙලා තිබුණා. ඒ නිසා මේ ක්‍රියාවලිය මත ජෙරුසලමේ අයිතිය මත යුද ගැටුමක් 48 දී ඇති වුණා. කෙසේ නමුත් ජයග්‍රාහී බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ නව අධිරාජ්‍ය හැටියට පෙනී හිටමු. සහායේ මොෂෙදායන් හා බෙන්ගුරියන්ට පුළුවන් වුණා මේ සටන් සියල්ල පරාජය කරලා ඊශ්‍රායලයේ යුදමය වශයෙන් බලවත් රටක් බවට පත් කරන්න. මේන් මහත් වූ කම්පනයක් අරාබි ලෝකයට ඇති වුණා. මොකද දැවැන්ත රාජ්‍ය ඊජිප්තුව ඓතිහාසික වශයෙන් පළගත් රාජ්‍යයක්, සිරියාව, ඉරාකය, බැබිලෝනියානු ශිෂ්ටාචාරය, ඉරානය, පර්සියානු ශිෂ්ටාචාරය, ඒ වගේම ලිබියාව වැනි රටවල් හැම රටකම බලගත් ප්‍රකම්පනයක් පත් වුණා. මේ ප්‍රකම්පණය එළියට ආවේ ඊජිප්තුවේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් එහි ජීවත් වෙච්ච රජවරයා පලවා හැරලා ගමල් අබ්දුල් නසර් නැමැති තරුණ හමුදා නායකයෙක් බලය අල්ලා ගන්නවත් සමගම. ඒ සමගම ඔහු අලුත් අදහසක් ඇතුළේ මේ අරාබි ජාතිකවාදය ගෙනාවා. මතක තියාගන්න ඔහු ඉස්ලාමීය අර සහෝදරත්වය, එහෙම නැත්නම් ඉස්ලාමික් බ්‍රදර්හුඩ් නමින් ක්‍රියාත්මක වෙච්ච ඒ ඉස්ලාමීය යම් කිසි ආකාරයක මූලධර්මවාදී ව්‍යාපාරයටත්, කොමියුනිස්ට්වාදී ව්‍යාපාරයටත්, ඒ වගේම බටහිර අධිරාජ්‍යයටත් යම් අභියෝගයක් එල්ල වෙන ආකාරයට බාත් සමාජවාදී නම් ව්‍යාපාරයක් මතු කළා. ගමල් අබ්දුල් නසර්ගේ මග ගියා සිරියාව, මග ගියා ඉරාකය, මග ගියා ලිබියාව. ඒ අනුව දැවැන්ත අරාබි ප්‍රබෝධයක් ඇති වුණා. කෙසේ නමුත් ඊශ්‍රායලයට හැකි වුණා 1956 දී. ගමල් අබ්දුල් නසර් මේ අස්වාන් වේල් ඉදිකිරීමට ආධාර උපකාර ඇමරිකා එක්සත් ජනපදයෙන් නොලැබෙනකොට ඔහුට සිදු වුණා සුවසල ජන සතු කරන්න. ඒ අවස්ථාවේ ඇති වෙච්ච ගැටුමේදී ගමල් අබ්දුල් නසර් යුදමය වශයෙන් පරාජය වුණත් ඔහුට සෝවියට් දේශයෙන් ලැබිච්ච දලන්ත හයිය නිසා ඔහුට සුවසල පවත්වාගෙන යාමට ප්‍රබල ජාතිකවාදී නායකයෙක් හැටියට මතුවෙන්නත්, ඒ වගේම ඔහු නොබැඳි ව්‍යාපාරය නම් නව ව්‍යාපාරයක ප්‍රධාන නායකයෙක් බවට පත් වෙන්නත් ඔහුට හැකි වුණා. අපටත් ඔහු ඉතාම සමීපයි. මොකද ඔහු තමයි බණ්ඩාරනායක මැතිනියට අද සපුගස්කන්ධයේ ක්‍රියාත්මක වෙන මේ තෙල් පිරිපහදුව ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට මේ ඉතාලි තාක්ෂණයේ සිට මේ තෙල් පිරිපහදුව ලබා ගැනීමට අපට උපකාර කළා. මොකද විශාල මේ නොබැඳි ව්‍යාපාරයේ බලගතු නායක එක්ක පැත්තකින් යුගොස්ලෝවියාවේ මාෂල් ටිටෝ, ඒ වගේම ඊජිප්තුවේ ගමල් අබ්දුල් මසර්, ඉන්දියාවේ ශ්‍රී නේරු සහ ලංකාවේ බණ්ඩාරනායක මැතිනිය එතනදී එක කණ්ඩායමක් හැටියට මතු වුණා. ඒ නිසාම පැලස්තීනය පිළිබඳ අනුකම්පා සහගත ඒ වගේම දේශපාලනික සහයෝගයක් අපේ රටේ වාමාංශික දේශපාලනයේ අඛණ්ඩව පැවතුණා. විශේෂයෙන්ම විමුක්ති අරගල පිළිබඳ කාරණාවලදී මේ පැලස්තීනයේ ක්‍රියාවලිය හා ඊශ්‍රායලයේ ක්‍රියාවලිය බලපෑවා.
එක පැත්තකින් LTT ත්‍රස්තවාදී ක්‍රියාවලිය සම්බන්ධ ක්‍රියාවලිය ගත්තම ඇතම් වාමාංශික කණ්ඩායම් EPRL ප්ලග් වෙනි බෙදුම්වාදී සංවිධාන වලට පැලස්තීන විමුක්ති සංවිධානයේ පුහුණුව ලැබුණු බව කියනවා අද අපේ වර්තමාන ඇමතිවරයෙක් වෙන ඩග්ලස් දේවානන්ද මැතිතුමත් එවැනි පැලස්තීන පුහුණුව ලබාගත් පුද්ගලෙයි අනිත් පැත්තෙන් LTT සංවිධානයටත් විශේෂයෙන්ම අපේ විශේෂ කාර්ය බලකාය STF නැමැති බලකායටත් ජයජයවර්ධන මහත්මයාගේ පුතණුවා මුල් ලක් කරපු ඒ විශේෂ ක්‍රියාවලියටත් ඊශ්‍රායලයේ සහයෝගය හා පුහුණුව ලැබුණා ඉතින් මේ අපේ යුද්ධයටත් ඒ ආකාරයෙන් මැදිහත් වීමක් සිද්ධ වුණා වික්ටර් ඔස්ට්‍රෝවිස්කි විසින් ලියන ලද ඒ කෘතියේ ඉතාම පැහැදිලිව මේ මහවැලි ව්‍යාපාරයේ සම්බන්ධයෙන් ඒ වගේම ඇමරිකාවේ හමුදා කඳවුරු ත්‍රිකුණාමලයට ගෙන මේ සැලසුම සම්බන්ධයෙන් ඒ වගේම LTT හා ශ්‍රී ලංකා යුද හමුදාවට දෙපැත්තෙන් ලබා දීපු ආධාර සම්බන්ධයෙන් ඇතම් අවස්ථාවල CIA සංවිධානය සහ තවත් අය LTT යොදාගත් ආකාරය පිළිබඳවත් විශාල විස්තරයක් සටහන් වෙලා තිබෙනවා ඇත්ත නැත්ත අපට පැහැදිලි නොවුනත් අපේ රටේ ඇතිවෙච්ච මේ 30 අවුරුදු මහා ඝාතන යුද ක්‍රියාවලියට මේ පැලස්තීනය හා ඊශ්‍රායලයේ ගැටුමත් මැදිහත් වෙලා තිබෙනවා. ඉතින් 1956 දී සුවස්සල සම්බන්ධ යුද්ධය 1967 දී දින 7 යුද්ධය නමින් ප්‍රකට යුද්ධය එමගින් ගමල් අබ්දුල් නසර්ගේ ගුවන් හමුදා බලය සම්පූර්ණයෙන්ම දින වැටුණා. ඉන්පස්සේ සෝවියට් දේශයේ මැදිහත් වීම සිදු වුණා. ඒ වගේම 1973 දී යොම් කිපුර් යුද්ධය හා අරාබි ලෝකයේ එකතු වෙලා ස්ටෙල් සැපයීම පිළිබඳ යම් සංධානයකට එළඹිලා බටහිර රටවලට එරෙහිව තෙල් සම්බාධක තෙල් කියන එක අවියක් බවට දේශපාලන ආයුධයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් ඇමරිකාව ඒකට දක්වපු ප්‍රතික්‍රියාවත් එක්ක තෙල් හා බලශක්තිය බල කේන්ද්‍රය පිළිබඳව ලොකු ආකාරයක දේශපාලන ව්‍යෝජනයක් එතන ඇති වුණා. ඒ වගේම එක්සත් ජනපදයේ හා සෝවියට් සංගමයේ මේ ක්‍රියාවලියත් එක්ක යම් කිසි ආකාරයකට විසඳුමක් පැලස්තින විමුක්ති සංවිධානයේ යසීර් අරපත් එක්ක එකතු කරගන්න සිද්ධ වුණා. ඒ අනුව තමයි කවුරුත් දන්න අර චිර ප්‍රසිද්ධ ඔස්ලෝ ගිවිසුම හරහා බටහිර යුර නමින් එක්තරා කාලයක ජෝදානයෙන් අත්පත් කරගත්ත ඒ කලාපයත් ඒ වගේම ගාසා තීරයටත් ස්වයං පාලන ප්‍රදේශයක් ලබා දීලා පැලස්තින විමුක්ති සංවිධානයට ලබා දීලා ඉතුරු කලාපය ඊශ්‍රායලය නමින් තිබේ. ඊශ්‍රායලයේ සිනායි කාන්තාරයේ ඊජිප්තුවෙන් උදුරාගත්තා, ගොලාන් කඳුකරයේ සිරියාවෙන් උදුරාගත්තා. ඒ වගේම මේ කලාපය තුළ ඔවුන් විශේෂ ජනපදකරණයක් ඇති වුණා. ඔවුන්ගේ මුල් යුගයේ ඉඳන්ම සියොන්වාදීන් කිබුත්සු නම් වූ සාමූහික ජනපද. ඇත්ත වශයෙන්ම සමාජවාදය ගැන කතා කළාට, සාමූහික ගොවිපළවල් ගැන කතා කළාට, ජාතිකවාදී ආගමිකවාදී බැඳීමකින් බැඳිනු තරුණ පිරිස් එකතු වෙලා මේ හදපු කිබුත්සු නම් ඒ ගොවිජන ව්‍යාපාරය මුළු ලෝකේ පුරාම විශාල උද්දීපනයක් ඇති කළා. අපේ ලංකාවෙත් බීසනායක මහත්මයාට ඔය කිසියම් දුරකට පදවිය වැනි ප්‍රදේශවල ඒ වගේම ගල්ඔය ව්‍යාපාරයේදී ඒ වගේම පොළොන්නරුවේ මැදිරිගිරිය වැනි ප්‍රදේශවල මේ ජනාවාස ඇති කිරීමේදී මේ කිබුත්සු වල බලපෑම මේ සාමූහික ගොවිපළ ක්‍රමයේ බලපෑම තදින් තිබුණු බව දන්නවා. ඒ වගේම මේ කිබුත්සු හරහා කුෂිකර්මාන්තේ මහ පිම්මක් අලුත් තාක්ෂණික පිම්මක් පනින්නත් ඊශ්‍රායලයේ සමත් වෙනවා. ඒක අද මුළු ලෝකයේ පුරාම මම හිතන්නේ ආදර්ශමත් ක්‍රියාවලියක් අපට එක පැත්තකින් ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් ඒක බැලුවා. කෙසේ නමුත් දැන් මේ PLO සංවිධානය විසින් ඔස්ලෝ ගිවිසුම හරහා කරේ පාවා දීමක් කිය ඊට එරෙහිව පැලස්තීනයේ අයිතිය වෙනුවෙන් නැගී සිටින්න ඕන අය කියන ආකාරයේ සන්නද්ධ ක්‍රියාවලියක් තමයි හමාස් සංවිධානය මේ ගාසා තීරයේ ගෙනියන්නේ. එහු එහි දේශපාලන බලයේ තියෙන්නේ තොට. ඒ වගේම මීට සමාන්තරව ලබනනේ හිස්බුල්ලා නමින් ෂියා මුස්ලිම් ආගම. මොකද හමාස් සංවිධානයේ සුන්නි එම හමාස් සංවිධානයට ප්‍රබල ලෙස ආධාර කරන්නේ කතාර් රාජ්‍ය, ඒ වගේම තුර්කිය, තරමක් දුරට සවුදි අරාබිය, ඒ වගේම උන්ට ඉරානයේ යම් කිසි දිගු සහයක් තියෙනවා. ඔවුන් විශේෂයෙන්ම ඊශ්‍රායලයට එරෙහිව ක්‍රියා කරන නිසා. හිස්බුල්ලා සංවිධානයේ ෂියා කණ්ඩායම ඒ වගේම 2006 දී ලැබෙන ආක්‍රමණයේදී ඉතාම බරපතල විදිහට ප්‍රතිප්‍රහාරයක් එල්ල කළා ඊශ්‍රායලයේ ලැබෙනේට නගර බිමට සමතලා කළා බීරූට් ඇතුළු. හැබැයි හිස්බුල්ලා සංවිධානයේ ඒ බලගතු බිඳවැටි මැද්දෙන් දැවැන්ත ඝාතන මැද්දෙන් නැගී සිටි. අන්න ඒක තමයි අපටත් මේ ගාසා තීරයේ ඉදිරි කාලෙත් දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. හමාස් සංවිධානයටත් හැකි වෙයිද හිස්බුල්ලාවරු වගේ මේ ඇති වෙලා තියෙන මේ කඩා බිඳවැටි මැද්දෙන් මේ ඇති වෙලා තියෙන කොන්ක්‍රීට් කඩා වැටලා මිනිස් ජීවිත කඩා වැටීම ඇති වෙලා තියෙන මේ කාලකන්ණි සහගත තත්ත්වයේ මැද්දෙන් නැගී සිටින සන්නද්ධ ව්‍යාපාරයක් වෙන්න නැත්තම් මේ කතාව මෙතනින් ඉවර වෙයිද දසදහස් ගාණක් පිරිසක් මරා දැමීමෙන් පසු.
කෙසේ නමුත් මං අපිට පේන ආකාරයට හමාස් සංවිධානයේ ඉලක්ක තුනක් තිබුණා. එකක් තමයි මේ අල් අක්සා මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ අනුගමනය කරන ප්‍රතිපත්ති. නිරන්තරයෙන්ම එහිට කරන කඩාවැදීම් ආදී නිසා විශේෂයෙන්ම ආගමික සංවේදීතා ප්‍රකම්පණයට පත්වීමක් තිබුණා. ඒ නිසාම තමයි මේ ප්‍රහාරයත් හමාස්වරු නම් කළේ ආගමික සංවේදීතාවේ ඉස්මතු කරගන්නට අල් අක්සා ගම් වතුර එහෙම නැත්නම් කුණාටුව නමින් ඔවුන් අඳුනාගත්තේ. එය එක්තරා ආකාරයකට ඊශ්‍රායලයේ විසින් දිගින් දිගටම කරන මේ කෙනෙහිලිකම් ප්‍රතිප්‍රහාරයන්ට එරෙහිව නැගිච්ච වේදනාවේ ප්‍රතික්‍රියාවක් බව ලෝකෙට අඟවන්නයි හමාස්වරුන්ට අවශ්‍යයි. දෙක ඔතන තියෙන බලගතුම ප්‍රශ්නය ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙලා සෞදි අරාබිය සහ ඊශ්‍රායල අතර ඇති කරගත්ත එකඟතාවය. ඒ කියන්නේ අරාබි ලෝකයේ ප්‍රබලම ධනවත්ම බලවත්ම රට හා ඊශ්‍රායල අතර ඇති කරපු සැබැදියාව. කැම්ප් ඩේවිඩ් සම්මුතියෙන් මෙවැනිම සම්මුතියක් ඇමරිකාව ඊජිප්තු හා ඊශ්‍රායල අතර ඇති කරා. දැන් ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා සෞදි අරාබිය එක්ක ඇති කරගන්න. ඒට තවත් හේතුවක් ඇමරිකාවට නම් ඇමරිකාවට බලගතු පරාජයක් අත්පත් වුණා. ඒ චීනය මැදිහත් වෙලා සෞදි අරාබිය හා ඉරානය අතර සබඳතාවය තර කිරීම. ඒ නිසා එක්සත් ජනපදයට මෙතනට ගොඩ බහින්න අවශ්‍යම වුණා. ඉතින් මේ ප්‍රතිප්‍රහාරයත් එක්ක මේ හමාස්වරුන්ගේ ප්‍රතිප්‍රහාරයත් එක්ක කවුරුත් හමාස්වරු කළ ත්‍රස්තවාදී ක්‍රියාව සිවිල් ජනයා විශේෂයෙන්ම අර නව අවුරුදු උළෙල සමරන්නට ගිය තරුණ පිරිස්වල ඒ විනෝදාස්වාදී සංගීත සම්දර්ශනයට එල්ල කළ ප්‍රහාරේ 250කට අධික නිරාවුද පිරිස් ඝාතනය කළා. කාන්තාවන් ඇතුළු පිරිසිතාම නිර්ලජ්ජිත විදිහට පැහැරගෙන යන දර්ශන අපි දැක්කා. ඒවැනි ක්‍රියා අනුමත කරන්නේ නැහැ. නමුත් ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරයත් ඒ වගේම නිර්ලජ්ජිත ඒ වගේම අති අමානුෂික ක්‍රියාවලියක් වෙනවාට සැකයක් නැහැ. සමහරට ඊට වඩා භයානක පරිමාණයෙන් එක සිදු වෙනවාට සැකයක් නැහැ. ඒ නිසා අනාගතයේදී දැනටමත් විවිධ රටවල යෙමනේ, පාකිස්තානයේ, ඉරාකයේ, සිරියාවේ, ලිබියාවේ හැම තැනකම දවන්ත පෙළපාලි, දවන්ත උද්ඝෝෂණ ආරම්භ වෙලා තිබෙනවා. අපි එකක් මතක තබා ගත යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඉරාක ආක්‍රමණය සිරියාවේ කරපු සිදුවීම් වලින් ඒ වගේම ලිබියාවේ සිදු කරන ලද සිදුවීම් වලින් ISIS වැනි ව්‍යාපාර අල් කයිඩා ව්‍යාපාරයේ අලුත් තත්ත්වයන් එක්කම තාම වියරු බලගතු ත්‍රස්තවාදී සංවිධානයන් බිහි වෙච්ච බව විශේෂයෙන්ම අර ඇලප්පෝ වැනි නගර විනාශ කරමින් රුසියාවේ ආධාරයතු සිදු කරපු මහා දැවැන්ත ප්‍රතිප්‍රහාර හරහා තාම භයානක ත්‍රස්තවාදී කල්ලි බිහි වෙන්න තියෙන ඉඩ ගන්න. ඒ නිසා මේ ක්‍රියාවලිය අනාගතයේදී අනිවාර්යයෙන්ම අරාබිකරයට පැත්තක් ගන්න වෙනවා. ඒ වගේම ඊශ්‍රායලයේ හා ඔහුගේ මිතුරු බලවේග ක්‍රියා කරපු ආකාරයත් මෙහිදී ඉතා වැදගත්. බෙන්ජමින් නෙතන්‍යාහු මුලින්ම කළේ විපක්ෂය හා එක්ව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවලා යුද ප්‍රකාශ කිරීම. ඒ වගේම ඔහුගේ මිතුරන් වෙච්ච ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය වහාම ඔවුන්ට යුද හා දේශපාලනික ආධාර සඳහා ඉදිරිපත් වුණා. තාමත් පලස්තීනයේ පැත්තට එහෙම නැත්නම් හමාස්වරුන්ට එවැනි උපකාර කිරීමට කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. නමුත් අනාගතයේ සිදුවෙන මේ යුද ක්‍රියාවලියත් එක්ක අනිවාර්යයෙන්ම ඔවුන්ට සහාය දෙන්නට අරාබි ලෝකයට සිදුවෙනවා, ඉරානයට සිදුවෙනවා, හිස්බුල්ලාවරු ඇතුළු පිරිසවලට සිදුවෙනවා. ඒ වගේම මෙහි තිබෙන භයානකම දේ තමයි ඇමරිකාව මාන බලමින් තිබෙනවා මෙය පාවිච්චි කරලා ඉරානයට ප්‍රහාර දෙන්න. ඉරානයට පහර දීමක් වුණොත් අනිවාර්යයෙන්ම රුසියාව ඒ යුද්ධයට මැදිහත් වෙනවා. ඒ වගේම චීනයට මැදිහත් වෙනවා. ඇතැම් විට ඉන්දියාව දැනට හමාස් වරුන්ට එරෙහිව හිටියත් ඉරානයට පහර දුන්නොත් ඉන්දියාවටත් මේකට මැදිහත් වෙනවා. මොකද අර ටෙහරානයේ සිට හැම්බර්ග් දක්වා දිව යන ඒ ආර්ථික කොරිඩෝව ඉරානය හා ඉන්දියාව එකතු කරපු දෙයක්, රුසියාව හා ඉන්දියාව එකතු කරපු දෙයක්. ඒ වගේම චීනයේ අර RBI ව්‍යාපෘතිය තෝන් ඉන්නවා. ඒ නිසා අවසානයේ මේක කාලනේ නොකොළොත් යුක්‍රේන ප්‍රශ්නයටත් වඩා බලගතු ප්‍රශ්නයක් බවට මෙය පරිවර්තනය වෙන්න නියමිතයි. ඉතින් කෙසේ නමුත් ලෝකයේ බොහොම සාමකාමී කිව්වාට මේ ඊටාමත්ම වියරු සහගත ලෝකයක් අද උදා ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ වගේම ලෝකය අනුක්‍රමයෙන් තනි රටක ක්‍රියාවලියකට වඩා පෙදිච්ච විසිරෙච්ච අර මල්ටිපෝලර් ලෝකයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බව මෙයින් පෙනී ගියා. විශේෂයෙන්ම තාක්ෂණයෙන් ඉහළම ඊශ්‍රායලයේ තමන්ගේ අගනගරය ටෙලාවිව් නගරය බේරා ගැනීමට අයන් ඩෝම් නම් මිසයිල් ආරක්ෂක පද්ධතියක් හැදුවා. හැබැයි මේ මිසයිල් ආරක්ෂක පද්ධතිය බිඳ දමන්න හමාස් වරුන්ට පුළුවන්. කොහොමද?
එක කෙටි කාලයක් ඇතුළත අති විශාල සංඛ්‍යාවක් රොකට් ප්‍රහාර එල්ල කරනවත් එක්කම මිසයිල් පද්ධතියට ඒක තවදුරටත් දරා ගන්න බැරි වුණා. මොකද ඔවුන්ට සීමිත කාලයකට සීමිත ප්‍රතිප්‍රහාර විතරයි දෙන්න පුළුවන් වෙන්නේ. ඒ සීමිත ප්‍රතිප්‍රහාර ප්‍රමාණය ඉක්මවා ගිය හැටි ඒක කරගන්න බැරි. එයින් පෙනී ගියේ මේ කොතරම් තාක්ෂණයේ පරිපූර්ණ ඒවා ඉක්මවා යන්න පුළුවන් බව. ඒ වගේම අතිශය නවීන අපි කියනවා මේවා ඩ්‍රෝන යාත්‍රා ඒ වගේම සෙන්සර්ස් දාගෙන මේ වැටවල් ගහගෙන ගාසා තීරයේ සිදුවෙන ක්‍රියාකාරකම් මොනිටර් කළාට 24 පෑම ග්ලයිඩර්ස් අරගෙන උඩින් පයින්කොට 10 15 දෙනෙක් එහෙම නැත්නම් මූදේ බෝට්ටු වලින් තවත් කීප කොල්ලක් එනකොට කුඩා වැටවල් කපාගෙන මෝටර්සයිකල් වලින් ආදි වශයෙන් එනකොට කියන්නේ ප්‍රාථමික අවිභාවිතා කරනකොට අපි දැක්ක බැලූන් වගේ ඒවා පාවිච්චි කරනකොට ඒ වගේම වෙනත් ආකාරයක ක්‍රියාවලන වලට මේ අති නවීන තාක්ෂණය පරාජයට පත් වෙනවා. කෙසේ නමුත් ඊශ්‍රායලයේ මේ පාඩම් ඉගෙන ගන්නවට සැකයක් නැහැ. ඒ වගේම බෙන්දමින් නෙතනියාහුට එරෙහිව රට ඇතුලේ තිබුණා දවැන්ත විරෝධයක් ඔහුගේ නීති ප්‍රතිසංස්කරණ වලට ඔහුට දැන් ඒවත් යම් ප්‍රමාණයකට සමහන් කරගන්න හැකි වෙයි. කෙසේ නමුත් ලෝකයේ තීරණය කළ යුත්තේ එක දෙයයි. ඒ තමයි දකුණු ඊශ්‍රායලයේ අහිංසක මිනිසුන් හමාස් ත්‍රස්තවාදීන් ඝාතනය කළත් ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරයේ හෝ පැලස්තීනයේ අහිංසක දරුවන් මිනිස්සු ඝාතනය කළත් ඒ දෙකම එකම දෙයක් බව. යුද නිලවලට පහර දීම යුද හමුදාවන් එක්ක ගැටුම් ඇති කර ගැනීම එක්තරා ආකාරයකට ඒ යුද දේශපාලනයක් කියලා හිතාගත්තා. නමුත් අහිංසක මිනිසුන් ඝාතනය කිරීම අර LTT සංවිධානය කළා වගේ ඒ වගේම සහරාන් කණ්ඩායම කළා වගේ අහිංසක මිනිසුන් ඝාතනය කළා. ඒ අහිංසක මිනිසුන්ගේ ඝාතනය මගින් දේශපාලන බලයක් ඉස්මතු කරන්න උත්සාහ කිරීම ලෝකය වහාම පරාජය කළ යුතු ප්‍රවණතාවයක්. ඒ මානවවාදයට එරෙහි ක්‍රියාවලිය. ඒ නිසා ඒ කෝණයෙන් මේ දෙයාකාරයකම ත්‍රස්තවාදය බියවැද්දීම විශේෂයෙන්ම නිරාවුඩ ජනතාවට එරෙහි ක්‍රියාවලිය මැඩ පැවැත්වීමට ලෝකය ඉදිරිපත් විය යුතු අවස්ථාව ලැබිලා තිබෙනවා. ඇත්තම කිව්වොත් මේ බල අරගලවලින් මිදිච්ච සාමකාමී තෙවන ලෝකයක් පිළිබඳව අදහස දැන් ලෝකයට අවශ්‍යයි. විශේෂයෙන්ම දහස් වර්ෂ දෙකක් තිස්සේ මේ ආගමික කණ්ඩායම් තුන අතර ඇති වෙන ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වෙන විනාශයට පත් වෙන මිනිස් ජීවිත වෙනුවට මේන් ඔබට කල්පනා කරන්න පුළුවන් මානවීය ගුණධම් සහිත ජීවිත කලාපයක් වෙන යුද ආගම අධහනයක් ඉස්ලාමීය ආගම අධහනයක් ක්‍රිස්තියානි ආගම අධහනයක් එසේ නොවන ආගම අධහන සියලු දෙනාගේම අදහස මතුවේ යුතුයි. මේ බිඳ වැටෙන ගොඩනැගිලි වල සුන්බුන් මගින් ඒ වගේම විනාශ වෙන නගරවල ගිනි දැල් මගින් වඩාත්ම වැදගත් විදියට විනාශ වෙන දූ දරුවන් කාන්තාවන් ඇතුළු මිනිස් ජීවිතවලින් ලබාගත යුතු පණිවිඩයයි.